හයි අලුවනේ, ඉතින් අපි ලාස්ට් වීක් එකේ ගියා පොඩි රවුමක් හැටන් පැත්තේ. අපි ගෙදරින් යද්දී උදේ 8:00 විතර ඇති වෙලාව හැටන් පැත්තට යන හින්දා ඉතින් අපි යන්නේ ගම්පල නාවල පිටි හරහා. ඉතින් අපි ගම්පලේට අපිට විනාඩි 20කින් විතර, මොකද අපි ගෙදර තියෙන පේරාදෙනි නිසා අපිට විනාඩි 20කින් විතර ගම්පලට යන්න පුළුවන්. ගම්පලින්දා නාවල පිටියට එනකන් අපිට ගොඩක් ලස්සන වියවස් කැප්චර් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි පුළුවන් පුළුවන් විදිහට ඒ තැන්වලත් නවත්තල පොඩි ෂෝට් වීඩියෝස් ටිකක් අරගෙන අපි ඉස්සරහට ආවා. ගැටෙන ටවුන් එක අපි පස් කරලා හැටන් පැත්තට යනවත් එක්කම ක්ලයිමේට් එක හොඳටම වෙනස් වුණා. ඊට පස්සේ වැස්ස පටන් ගත්තා. ඉතින් ටිකක් තෙමිල එහෙම තමයි අපිට යන්න ඕනේ. වැස්සත් එක්ක ඉතින් මේ ගමන යන චුට්ටක් අපහසු වුණත් ඒ දෙපැත්තේ පාර අපි යන දෙපැත්තේ හරිම ලස්සන වියු එකක් තමයි තිබ්බේ. තේවත්තු ඊට පස්සේ අදින් ට්‍රේන් එක එන ඒ වියු එකත් අපිට බලන්න පුළුවන් වුණා. ඉතින් ඒවත් එක්ක අපි ඉස්සරහටම ගියා. වටවල ටවුන් එකත් පහුවෙලා තවදුරක් යනකම් දිගටම වැස්ස තිබ්බා. ඊට පස්සේ ආයේ ක්ලයිමේට් එක ටිකක් හොඳ අතට හැරීගෙන ආවා. ඉතින් ඒ විදිහට අපි හැටන් වලට ලං වුණා. මේ යන අතරමඟ අපිට ඉස්සෙල්ලම හම්බුන තැනක් තමයි හැටන් ශ්‍රීපාද වියූ පොයින්ට් එක. ඉතින් අපි මෙතන නවත්තලා ඔයාලට පේනවා ඇති මේ අපි මෙතනින් ඇඟිල්ලෙන් මේ පෙන්වන්නේ මෙතන තමයි ශ්‍රීපාදේ වියූ එක තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි 11 වෙද්දී අපේ හොටෙල් එකට ආවා. ඉතින් ඩෝන් ෆෝල් එක පේනවා. ඉතින් අපි චුට්ටක් නවත්තල බැලුවා. මේක නෙවෙයි වියූ පොයින්ට් එක. එහෙනම් අපි චුට්ටක් නවත්තලා එතන ඉඳලාත් බලලා තමයි යන්න පිටත් වුණේ. ඒතන පව් කරලා ටිකක් ඉස්සරහට යද්දී අපිට ඒත් එක්ක වගේ හම්බුණා ඩෝන් ෆෝල් වියූ පොයින්ට් එක. ෆෝල් එකේ වියූ පොයින්ට් එක. ඉතින් අපි මෙතනට වෙලාත් ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන ආපහු අපි පිටත් වුණා හොටෙල් එකට යන්න.
අපේ අපේ ඩිනර් එක ඕල් කරලා අපෝ රූම් එකට ගිහින් හිටියා. ඉතින් අපිට ඇත්තටම රසම රස ඩිනර් එකක් ලැබුණා. මේ තියෙන අපේ දෙවැනි දවස උදේ. ඉතින් අපි නැගිට්ටට නැගිටින්න ඇත්තටම කම්මැලි, ගොඩාක් සීතලයි, එළියටවත් ගියේ නැහැ මුලින්. ඊට පස්සේ අපි කොෆි එකක් එහෙම හදාගෙන එන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. මොකද උදේ ඉඳලා ආයෙත් වහින්න පටන් ගත්තා. දොරක් ඇද්දිටින් අපිට හොඳටම බඩගිනි හැදුනා. මම හිතන්නේ වටවලට කිට්ටුව මේ අපි නැතිලා පොඩි කඩේකින් උණු ප්ලේන් ටියක් පීලා රොටියක් කහලා පරාටත් කහලා ආයෙත් අපි එන්න පිටත් උනා. වැස්සත් එක්ක අපහසු වුණත් පාරනම් හරිම ලස්සනයි, view එක ගොඩක් ලස්සනයි. මට ෆෝන් එකෙන් කැප්චර් කරගන්නත් බැරි වුණා, ටිකක් වැස්ස තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ හැටන් ගමන ඉවර වුණේ.